Lanka Premier League 2023. මම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ ණයකවන්නේ කොහොමද කියන එක. මම ඉතින් ඒක පැහැදිලි කළා ඒක. නෑ අර ඔබතුමා ගැසට් නෙවෙයි නිකුත් කරලා තියෙනවා රැගුම් පාලක මණ්ඩලයට මේ ගාස්තු වැඩි කරලා. ඒක ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න කියලා. ගාස්තු වැඩි කරන්නේ මේ තියෙන සියලුමේ ඒවැ ගාස්තු ප්‍රමාණවත් ලෙස ගැලපීමක් කරන්න ඕනේ. දැන් මේ ගැලපීම කරලා තියෙනවා ඉන්ධන ගැලපීමක් කරලා තියෙනවා. ගෑස් ගැලපීමක් කරලා තියෙනවා. සෑම දෙයකම ඇති වෙලා තියෙන පිරිවැය පියෝ ගන්න පුළුවන් ආකාරයට කලේ නැත්නම් ඒ ආයතන වහන්න වෙනවා. ඒක තමයි මම පැහැදිලි කළේ රටේ තියෙන තත්ත්වය. ඒක අර මේකෙන් අර ඒක බලන්න පුළුවන්. අපි දැනටම වාහන විතරක් නෙවෙයි කියන්නේ අපි සමස්තයක් හැටියට ගත්තොත් වාහන සම්බන්ධයෙන් HS කේත 300ක ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අපි සැප්තැම්බර් මාසේ වෙද්දී මේ අනිකුත් සියලුම ආනයන සීමා ලිහිල් කිරීම සිදු කරනවා. ඊළඟට වාහන සම්බන්ධයෙන් ආනයන සීමා ලිහිල් කිරීම අධීර වශයෙන් තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ආර්ථිකය පවත්වාගෙන යන්න සහ ආර්ථිකයේ වර්ධනයක් වෙත ගමන් කරන්න පුළුවන් අවශ්‍යතාව තියෙන ආනයන සීමා ලිහිල් වීම සිදු වෙයි. හැබැයි අපි දන්නවා ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. නමුත් අපි ඊටාම කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. ඉතිහාසයේ සිදුවෙච්ච අඩුපාඩු නැවත ඇති නොවෙන්න අපි කටයුතු කරන්න ඕනේ. මොකද ආර්ථිකයේ සම්පූර්ණ ස්ථාවරත්වයක් සහ වර්ධනයක් වෙත ගමන් කිරීම තාම සිදු වෙලා නැහැ. මොකද අපි දන්නවා 2022 අවුරුද්දේ විශේෂයෙන්ම පළවෙනි කාර්තුවේ පසුබෑමක් කාර්තිකයේ තිබ්බා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මේ තුන්වෙනි කාර්තුව සහ හතරවෙනි කාර්තුවේ ඒ පසුබෑම අපිට ආවරණය කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් 2024 අවුරුද්ද තමයි අපි වර්ධනයක් වෙත මුල් පියවර තබන අවුරුද්ද බවට පරිවර්තනය වෙන්නේ. ඒ අපි ජනතාවට තමන්ගේ ආර්ථිකමය වශයෙන් වැදගත් කරුණු සිදු කරන්න බලපෑමක් නොවන සීමාවන් ලිහිල් කිරීම සිදු කරනවා. ඊළඟට ඉතුරු වෙන සීමාවන් ලිහිල් කිරීම ක්‍රමානුකූලව අපිට ලැබෙන විදේශ සංචිත ප්‍රමාණය අනුවත් ඒ වගේම විදේශ විනිමය කොතෙක් දුරට ඒ සඳහා වැයෙනවද කියලා බලලත් අපි තීන්දුව ගන්නවා. හැබැයි අපි දකිනවා සමහර අය මේ සම්බන්ධයෙන් විවිධ විවේචනයක් එල්ල කරනවා. හැබැයි විවේචන එල්ල කරන ගොඩක් අය එක එක කාණ්ඩ සඳහා වැයවන මුදල් ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් නැතුව සිදු කරන්නේ. අනික අපි ලෝකයේ අනික් රටවල් එක ගනුදෙනු කරද්දී අපේ රට වහලා අනික් රටවල් සියල්ලටම අපේ රටට විවෘත කරන්න කියලා ගනුදෙනුවක් කිරීමේ හැකියාවක් නැහැ. හින්දා ඉතාම සාධාරණ වෙළඳ ප්‍රතිපත්තියක් සහ විවෘත වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අවශ්‍ය වෙනවා. අපිට ජාත්‍යන්තරයෙන් ඉතිහාසයේ නොලැබිච්ච සහයෝගයක් ලැබිලා තියෙනවා. අපිට මූල්‍ය පහසුකම් ලබා දෙන ජාත්‍යන්තර සංවිධාන සියල්ල අපිට සහයෝගය ලබා දෙනවා. සංවර්ධන සහයෝගය ලබා දෙන ඒජන්සි සියල්ලම අපිට සහයෝගය ලබා දෙනවා. හින්දා මේ සියලු දෙනා සමග සුහදව රටට සුභවාදී තීන්දුවක් ගැනීම සහ රටට ගැළපෙන විදිහේ වැයබරක් දරා ගැනීමට සුදුසු තීන්දුව ගැනීම තමයි සිදු කරන්නේ. හින්දා එක සහතිකයක් අපිට දෙන්න පුළුවන් මේ අර්බුදය තුළින් අපි උගත් පාඩම් රාශියක් තියෙනවා. ලෝකයේ අනික් රටවල් අනුගමනය කරපු හොඳ ක්‍රියාමාර්ග අපි අනුගමනය කරනවා. නැවත මෙවැනි අර්බුදයක් ඇති නොවෙන්න අවශ්‍ය පියවරයන් සහ තීන්දුව අපි රජයක් හැටියට ගන්නවා.